අයිබෝන් කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දෙන්නට අපිට කරන්න පුළුවන් දේ මොකද්ද? වැඩි දෙයක් නැහැ. සරල කාරණා දෙකක් තියෙනවා. පළමුවෙන්න අප වගකීමෙන් කටයුතු කිරීම නැත්නම් ආරක්ෂිතව කටයුතු කිරීම. දෙවැන්න අපගේ සමාජ වගකීම නිසියාකාරයෙන් ඉටු කිරීම. එවිට අපට හැකියාව ලැබෙවි කොරෝනා වෛරසයෙන් අපේ රට ආරක්ෂා කරගන්න. සියදෙස තොරතුරු විමසා බලමු. ප්‍රවීණ මාධ්‍යවේදී විදේශ විත්ති විශ්ලේෂක ප්‍රසාද් දුඩංගුඩුගේ සමග අයිබෝන් ප්‍රසාද් අයිබෝන් අපි මුලින්ම අවධානය යොමු කරන්නේ දවසේ පිළිගැස්මට දශක දෙකකට නැත්තන් වසර 20කට ආසන්න කාලයක් ඇමරිකාවට සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයේ තමන්ගේ මෙහෙයුම් වල නිරත වෙලා සිටියා දැන් ඔවුන් එහින් ඉවත් වීම ආරම්භ කරලා තියෙනවා මේ වෙනකොට මේ ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් වීම ගැන විවෘතව කතා බහ කරන්න ගත්ත ඊයේ දිනේදී විශේෂයෙන්ම ඇමරිකානු සහ නේටෝ හමුදා මේ බග්‍රාම් ගුවන් කඳවුරෙන් ඉවත් වීම පිළිබඳව බග්‍රාම් ගුවන් කඳවුරෙන් මේ දෙපාර්ශවයේ කියන්නේ නේටෝ සහ ඇමරිකානු හමුදා කියන්නේ අවසාන මේ ඇෆ්ගනිස්තානයේ ඉන්න මේ වෙනකොට කියන්නේ 7000ක් හිටියා ඒ 7000න් දැන් මේ වෙනකොට 2500 3000ක් විතර තමයි විදේශ බලුන්නා කියලා වාර්තා වෙන්නේ ඔවුන් වසර 20කට ආසන්න කාලයකින් පස්සේ ඊයේ දිනේදී මේ බග්‍රාම් ගුවන් කඳවුර අතහැරියා මේ බග්‍රාම් ගුවන් කඳවුර කියන්නේ ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු සහ නේටෝ හමුදා මෙහෙයුම් සිදු කරපු ප්‍රධානතම ගුවන් මධ්‍යස්ථානය මේ ගුවන් මධ්‍යස්ථානයෙන් ඉවත් වීම කියන්නේ ඇත්තටම ආරක්ෂක විශේෂඥයන් දකින්නේ සම්පූර්ණයෙන්ම ඇමරිකානු සහ නේටෝ මෙහෙයුම් ඇෆ්ගනිස්තානයේ තුල අවසන් වීම කියන කාරණේ. දැන් අපි ඊයේ දිනේ වාර්තා දිහා බැලුවාම සිහිපත් කළා තිබෙනවා මේ ජනාධිපති බොරිස් විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අගමැතිවරයාත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා තියෙනවා. ඒ වගේම මීට පෙර ආතුව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කරපු කාරණේකුත් තියෙනවා. ඔහු පැහැදිලිවම කියා සිටියා මේ වසරේ සැප්තැම්බර් මේ 2001 සැප්තැම්බර් 11 ප්‍රහාර සමරුවට පෙර ඇෆ්ගනිස්තානයෙන් ඇමරිකානු හමුදා සම්පූර්ණයෙන් ඉවත් කරගන්නවා කියලා. ඒ අනුව තමයි දැන් මේ කටයුතු සිද්ධ වෙන්නේ. මොකද 2001 ඔක්තෝබර් 7 වෙනිදා තමයි ප්‍රථමයෙන් කියන්නේ මේ ඇමරිකාවට සහ අමරිකාවේ විශේෂයෙන්ම වොෂින්ටන් නිව්යෝක් නගර ඉලක්ක කරගනිමින් එල්ල වෙච්ච සැප්තැම්බර් 11 ප්‍රහාරය 2001 සැප්තැම්බර් මාසයේ 11 වෙනිදා සිද්ධ වෙච්ච ප්‍රහාරය 3000කට අධික පිරිසකට ජීවිත අහිමි වුණා ඒ වගේම පෙන්ටගනය ලෝක වෙළඳ මධ්‍යස්ථානය වගේ ස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාර සිද්ධ වුණා මේ සියල්ල තුල ඇමරිකාවට ප්‍රතිචාරයක් දීම සඳහා තමයි ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරන්නේ මුල්ම මෙහෙයුම් පටන් ගත්තේ 2001 ඔක්තෝබර් 7 වෙනිදා ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු නේටෝ රටවල සංධානය විසින් ඇෆ්ගනිස්තානයේ තලෙබාන් සංවිධානයට එරෙහිව ඒ වගේම අල්කයිඩා සටන් කාමින්ට රහිව මේ ගුවන් මෙහෙයුම ආරම්භ කළා 2001 ඔක්තෝබර් 7 වෙනිදා මේ දර්ශන දිහාවට යොමු වුණොත් මේ අපි දකින්නේ ඔය අපි කලින් මුලින් කතා කරපු බග්‍රාම් ගුවන් කඳවුරේ ඊයේ දිනේ දර්ශන ඔබට පේනවා ඇති ඇෆ්ගන් බටයන් මේ වෙනකොට ආරක්ෂාව බාර අරගෙන තිනවා මේ ස්ථානවල හිටියේ ඇමරිකානු සැබළුන් දැන් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම ඇෆ්ගන් හමුදාව වෙත මේක බාර දීලා තියෙනවා එහි බලපෑම ගැන කතා කරමු පොඩ්ඩක් ඉතිහාසයේ මතක් කළා මොකද ඇමරිකානු ආක්‍රමණය ගැන අපි කතා කර කර හිටියේ එතකොට 2001 නොවැම්බර් 13 වෙනිදා වෙනකොට මෙහෙයුම් වලින් කාබුල් නගරය ඇමරිකානු හමුදා අතට පත් වෙනවා ඒ වගේම 2004 ජනවාරි 26 වෙනකොට ඇෆ්ගනිස්තානය තුල රජයක් හමීඩ් කර්සායි රජය පිහිටවන්නට කටයුතු කළා 2004 සියලු පාර්ශ්වයන්ගේ අනුග්‍රහයෙන් තමයි හමීඩ් කර්සායි 2004 දෙසැම්බර් 7 වෙනිදා ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ ඒ වගේම ඉන් පසුව මේක බෙදා හරිනවා මේ ඇමරිකානු සහ නේටෝ හමුදා අතර තමයි මේ ආරක්ෂාව වකීම තිබුණේ ඒ අනුව ඇමරිකානු හමුදා සෙසු ප්‍රදේශවලත්
බ්‍රිතාන්‍ය හමුදා හෙල්මන් ප්‍රාන්තයේත් මෙහෙයුම් කරන්න පටන් ගත්තා. අපිට මතකයි ඒ යුගයේදී ලොකු මාතෘකාවක් බවට පත් වුණා බ්‍රිතාන්‍යේ හැරි කුමරු. බ්‍රිතාන්‍ය හමුදාවේ සමාජිකෙක් විදිහට ඔය හෙල්මන් ප්‍රාන්තයේ මා සහායක හමුදා මෙහෙයුම් වලට සහභාගී වීමේ සිද්ධිය. ඒ වගේම මේ හමුදා මෙහෙයුම සිදු වුණාට පස්සේ කියන්නේ අෆ්ගන් ආක්‍රමණය සිදු වුණාට පස්සේ අපි ගත්තොත් සමස්ත කියන්නේ ඇමරිකානු සහ බටහිර හමුදා යදවීම් පිළිබඳව ඒ මෙහෙයුම් ඉහළතම අවස්ථාවේදී ආරක්ෂක මෙහෙයුම් වල ඉහළතම අවස්ථාවේදී ඇමරිකානු සහ නේටෝ බටන් 140,000ක් අෆ්ගනිස්තානයේ තුල යොදවලා තිබ්බා. ඔබාමා යුගයේ තුර තමයි මේ වැඩිම හමුදා බට පිරිසක් මේ අෆ්ගනිස්තානයට යෙදෙව්වේ විශේෂයෙන්ම තලිබාන් සංවිධානයට එරෙහි මෙහෙයුම් සඳහා. එතකොට දැන් නේටෝව විශේෂයෙන්ම ඉඳන් මේ මෙහෙයුම් වල සාර්ථකත්වයක් විදිහට ඕන් දකින්නවා 2013 අප්‍රේල් 23 වෙනිදා මේ මුල්ලා ඕමාර් තලිබාන් සංවිධානයේ ප්‍රධානිය ඝාතනයට ලක්වීම, ඒ වගේම තලිබාන් සහ අල්-කයිඩා සටන්කාමීන් රසක් ඇමරිකාවත් අල්ලා ගන්නවා මේ මෙහෙයුමේදී ඔවුන් කියුබාවේ ගුවන්තනාමෝ ඇමරිකානු කඳවුරේ රඳවලා ඒක වධකාගාරයක් විදිහට නම් කරනු ලැබුවා. කොහොම වුණත් නේටෝ හමුදා මෙහෙයුම් කියන්නේ ඇමරිකාවට පෙර ආතුව නේටෝව මෙහෙයුම් ආරම්භ මෙහෙයුම් ඉවත් කරගන්නවා 2014 දෙසැම්බර් 28 වෙනිදා. අයින් පසුව ඇමරිකාවත් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ මෙහෙයුම් වයින්ඩප් එහෙමත් නැත්නම් මේ අවසන් කර ගැනීම සිදු කරනවා. එතකොට ට්‍රම්ප් යුගයේදී මේ තත්ත්වය වෙනස් වෙනවා. මොකද ට්‍රම්ප් උත්සාහ ගත්තා තලිබාන් සංවිධානය සමග යම් කිසි නිවිසුමකට එළඹෙන්න. එම කටයුත්ත බොහෝ දුරට සාර්ථකව සිදු වුණත් පසුව තලිබාන් සංවිධානය තරමක් අභිගතොත් ආක්‍රමණශීලී ස්වරූපයකින් හැසිරෙන පටන් ගැනීම නිසා මේ වැඩපිළිවෙල අඩාල වෙලා තිබෙනවා. ඒ වගේම බයිඩන් පාලනය තුලදී මේ තලිබාන් සංවිධානය සමග කෙරෙන සාම වැඩපිළිවෙල අනාගතයේ කොයිබටද කියන එක ගැන තවම පැහැදිලි නැහැ. එහෙමනම් මේ වෙනකොට මොකද්ද මේ ඇමරිකානු සහ නේටෝ හමුදා අෆ්ගනිස්තානයෙන් ඉවත් වීමේ තිබෙන බලපෑම මොකද්ද? මේක තමයි තවම වැදගත් කාරණේ. දැන් මොකද්ද සිද්ධ වුණේ මේ ආක්‍රමණය? දැන් ආක්‍රමණය කරන්නේ ඔය සැප්තැම්බර් 11 ප්‍රහාරයේදී තලිබාන් සංවිධානයත් ඔසාමා බින් ලාඩන්ගේ අල්-කයිඩා සංවිධානයත් වගකීම් යුතුයි කියන පදනමක් තමයි ඇමරිකාව ආක්‍රමණය කරන්නේ අෆ්ගනිස්තානයේ. ඒතර ඔවුන් 2015 වෙනකන් මේ අෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගන්නවා. ඒ අනුව සිවිල් පරිපාලනයක් පිහිටවනවා. ඒ වගේම ඔවුන් මේ තුල කරපු මෙහෙයුම් වලදී ඉතාම බරපතල ගැටලු සහගත තත්ත්වයන් මතුවෙනවා. විශේෂයෙන්ම සාමාන්‍ය වැසියන් මියයාම් වගේ දේවල්. ඉන්පසු ඔසාමා බින් ලාඩන් ඝාතනය කරන්න ඇමරිකානු හමුදා සමත් වෙනවා. ඉන්පසුව ඔවුන් ක්‍රමක්‍රමයෙන් මේ අෆ්ගනිස්තානයෙන් ඉවත් වීම ආරම්භ කරනවා. හැබැයි මේක කරන්නේ සම්පූර්ණයෙන්ම අෆ්ගනිස්තානයට සාමය උදා කිරීමෙන් පසුව නෙවෙයි. දැන් මෙතන බරපතල ගැටුවක් තියෙනවා. අෆ්ගනිස්තානයේ යුද්ධමය තත්ත්වය ඇති වෙනවත් ඇමරිකාව එක් පැත්තකින් වගකීම් යුතුයි. මොකද 1979 අවුරුද්දේදී සෝවියට් දේශය සෝවියට් හමුදා අෆ්ගනිස්තානය ආක්‍රමණය කරනවා. උන්ට මේ ඉන්දිය සාගරය දක්වා මේ අවශ්‍ය මාර්ගයක් විවෘත කර ගැනීමේ අරමුණෙන්. නමුත් එම මෙහෙයුමට එරෙහිව ඇමරිකාව ඍජුව සම්බන්ධ නොවුණත් ඇමරිකාව එදා බිහි කරනවා සෝවියට් වරුන්ට රහිව මුජහිදීන් කියන ඉස්ලාමීය සටන්කාමී බලවේගය. එතකොට මේ මුජහිදීන් බලවේගය තමයි දැන් සෝවියට් දේශය බිඳ වැටීමට ඔන්න මෙන්න තියලා සෝවියට් හමුදා අෆ්ගනිස්තානයෙන් ඉවත් වීම 1989 ඉඳලා සම්පූර්ණ කරනවා. එතකොට එම වැඩපිළිවෙල තුල ඇමරිකාව බිහි කරපු ඇමරිකාවේ දායකත්වයෙන් CIA ඔත්තු සේවයේ මූලිකත්වයෙන් බිහි කරපු ඔය මුජාහිදීන් සටන් කාමී කණ්ඩායම් අතහැරලා දානවා. ඒ කියන්නේ ඉන්පසුව ඔවුන් ඒ කණ්ඩායම් යම් කිසි ආකාරයකට තුලනය කරන්න හෝ ඔවුන්ගේ මොකද මේ ප්‍රචණ්ඩකාරීන්නේ ඔවුන් යම් ආකාරයක සාමය සඳහා යොමු කිරීමක් කරන්න තිබීම මෙයින් ඇමරිකාව ඉවත් වෙනවා.
එතකොට මොකද වෙන්නේ සෝවියට් හමුදාත් ගියාට පස්සේ මේ අය එකිනෙකා සමග කුලල් කා ගන්න පටන් ගන්නවා ඇෆ්ගනිස්තානයේ යුද පිටියක් බවට පත් වෙන්නේ ඒ නිසා දැන් එතකොට එහි අතුරු ඵලයකට තමයි 2001 දී ඇමරිකාවට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ 2001 ප්‍රහාරය පිළිබඳ විවිධ කතන්දර තියෙනවා කොහොම වුණත් අවසානයේදී මේ ඇමරිකාවට සහ නේටෝට මුහුණ දෙන්න සිද්ධ වෙන මුජාහිදීන් සටන්කාමී බලවේග ඔය ඔවුන්ව ඇති කරපු ප්‍රශ්නයක එක්තරා පැතිකඩක් කියලා කියන්න පුළුවන් ඉතින් ඒ අනුව තමයි අද වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ දැන් මේ ඇමරිකානු සහ නේටෝ හමුදා ඉවත් වෙන්නේ ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව ඉතාම බරපතල අරමුදයකට යොමු කළා මේ වෙනකොට ප්‍රාන්ත ගණනාවක් ප්‍රාන්ත 9කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම තලිබාන් සංවිධානයේ ග්‍රහණයට නැතු වෙලා. ඒ කියන්නේ අර ඔවුන් අවසන් කළා කියන තලිබාන් තර්ජනය මේ වෙනකොට නැවත වතාවක් ඉස්මතු වෙලා තිබෙනවා. එතකොට මේකේ බරපැන දරන්න වෙන්නේ කාටද? ඇෆ්ගන් හමුදාවට. දැනටත් ඇෆ්ගන් හමුදාව ඉතාම බරපතල විදිහට තලිබාන් සටන්කාමින්ගෙන් බැටකනවා. ඔවුන්ට තනිවම මේ තලිබාන් තර්ජනයට මුහුණ දීමට අපහසු තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවා. මොකද තලිබාන් සංවිධානය කාලයක් ඇමරිකානුවන් සමග සටන් කළා. ඔවුන්ගේ අපිගත නායකත්වයේ අහිමි වුණාට දර්ශන මේ ඔවුන්ගේ ශක්තිය පිරිහිලා නැහැ. ඒක තමයි තියෙන්නේ. අනිත් එක ගරිලා සංවිධානයක් විදිහට ඔවුන්ට නිරන්තරයෙන් ඇෆ්ගනිස්තානය තුලින් පිරිස්බරේ වැඩි කරගන්න පුළුවන්. ඊළඟට ඇෆ්ගන් හමුදාව මුහුණ දෙන ලොකුම ගැටලුව තමයි මේ තලිබාන් සහ මේ IS විසව IS සංවිධානයක් දැරට ඇෆ්ගනිස්තානයේ දුක් ක්‍රියාත්මක වෙනවා. එම සටන්කරුවන් මේ හමුදා සෙබළුන් විදිහට ඇෆ්ගන් හමුදාවට ඇතුළත් වීම. ඒ කියන්නේ ස්ලීපර් සෙල්ස් කියලා හඳුන්වනවා. ඔවුන් ඇතුළත් වෙලා નિયમિત ඉලක්කයක් ලැබෙන තෙක් ඉඳලා ඔවුන් ප්‍රහාර එල්ල කරනවා හමුදාව තුල ඉඳගෙන. ඉතින් මේ වගේ ඉතාම බරපතල ආරක්ෂක ගැටලු ගණනාවක් නිර්මාණය වෙනවා. මේ සියල්ලට මුහුණ දෙන්නේ දැනට ඇෆ්ගනිස්තානයේ පාලනය කරන ජනාධිපති අශ්රෆ් ගානිගේ ආණ්ඩුවට. ඉතින් තවත් අභියෝගයක් ඉතුරු කරලා තමයි ඇමරිකාව මෙයින් ඉවත් වෙන්නේ. කියන්නේ අසම්පූර්ණ මෙහෙයුමකට හරියටම ඉරාකයේ සිද්ධ වුණා වගේ තමයි. ඉරාක යුද්ධයත් ඇත්තටම ඇෆ්ගන් යුද්ධයට පසුයි ඉරාක යුද්ධය සිද්ධ වෙන්නේ 2003 අවුරුද්දේ. නමුත් ඉරාකේනුත් ඇමරිකානු හමුදා ඉවත්ව ගියේ අන්ෆිනිෂ්ඩ් මිෂන් එකක්. ඒ කියන්නේ අවසන් නොකළ මෙහෙයුමක් ඉතුරු කරමින්. අදටත් ඒ නිසා තමයි පසු කාලීනව ඉරාකය මේ IS තවානක් බවට පත් වෙන්නේ. ඉරාකය සහ සිරියාව IS තවානක් බවට පත් වෙන්නේ මේ 2003 යුද්ධයේ අවසන් නොකළ මෙහෙයුම් නිසා. ඉතින් මේ අනුව දකුණු ආසියාව තුළ ලොකු ආරක්ෂක අභියෝගයක් තියෙනවා. මේක තේරුම් ගත යුතු වෙනවා. ප්‍රසත් ලෝක දේශපාලනය තුළ ඇෆ්ගනිස්තානයට හිමි වෙන්නේ මොන වගේ තරක්ද? අතරම දැන් ඇෆ්ගනිස්තානය ගත්තාම අපි දකුණු ආසියානු කලාපය තුළ සාක් සංවිධානයේ සමාජිකයෙක්. ඒ වගේම ඇෆ්ගනිස්තානය කියන්නේ ස්වාභාවික සම්පත් අතින් අනූන. නමුත් දේශපාලන අස්ථාවර භාවය ඉතාම වැඩි රටක්. එතකොට මේ ඇෆ්ගනිස්තානය කියන රට එහි බලය තහවුරු කර ගැනීම සඳහා බටහිර රටවල ලොකු උමනාවක් තිබුණා. නමුත් මේ වෙනකොට ඇෆ්ගනිස්තානය තුළ අර බලය තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය එතරම් ඵලදායක තත්ත්වයකට ඇවිල්ලා නැහැ. ඉතින් ඒ අනුව තමයි අපිට දීර්ඝ වශයෙන් කතා කළ යුතුයි. අපි තවත් දිනයකදී මේ ඇෆ්ගන් තත්ත්වය පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. බෙලරුස් රාජ්‍ය පිළිබඳව මීට පෙර අපි කතා කළා. ඒකට හේතුනේ ඔවුන්ගේ ගුවන්පතිය තුලින් ගමන් කරපු ගුවන් යානයක් ඔවුන් තමන්ගේ ගුවන් තුරුපිට ගොඩ බස්වා ගන්නවා. එහි හිටපු මාධ්‍යවේදියෙක්ව අත්අඩංගුවට ගන්නවා. ජාත්‍යන්තරයේ නොඑක ආකාරයේ විරෝධතා මේට එල්ල වුණා. මේ වනට බෙලරුස් රාජ්‍ය යුක්‍රේනයත් එක්ක යම් ආකාරයක මතභේදයක් ඇති කරන තිබෙනවා. ඒ අනුව දේශ සීමා වසා දමන්නටත් තීරණය වී තිබෙනවා. ඔව් දැන් මෙතෙන්දී බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මේ දීර් යුරෝපයේ දීර්ඝතම පාලකයා විදිහට සැලකෙනවා. ඒ වගේ යුරෝපා සංගමයේ වඳුන්වන යුරෝපයේ දීර්ඝකාලීනතම ඒකාධිපතියා කියලා. එතකොට ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ඊයේ ප්‍රකාශ කළා යුක්‍රේන් රාජ්‍ය හරහා බෙලරුසයට තර්ජනයක් එල්ල වෙනවා. රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක් පවතිනවා. ඒ අනුව ඊට ප්‍රතිචාරයක් විදිහට ඒ පිළියමක් විදිහට බෙලරුස් රාජ්‍ය යුක්‍රේනයේ සමග දේශ සීමා වසා දමනවා කියලා. මේ ලුකෂෙන්කෝගේ මේ ප්‍රකාශයත් එක්ක
මතුවෙන ප්‍රධානම ගැටලුව තමයි බෙලරුස් රාජ්‍ය සහ යුක්‍රේනයේ මේ කලාපයේ තිබෙන සීතල යුද්ධය එහෙමත් නැත්නම් අලුත් නිරවි යුද්ධයේ පාර්ශව කරුවන් බවට පත්වීම මේ වෙනකොට යුක්‍රේනය ඉන්නේ බටහිර කඳවුරේ ඒ කියන්නේ යුරෝපය සහ විශේෂයෙන්ම රුසියාව අතර යුරෝපය සහ රුසියාව අතර තියෙන ගැටුමේ පාර්ශව කරුවන් දෙදෙනෙක් තමයි මේ බෙලරුසය සහ යුක්‍රේනය. මොකද බෙලරුසයේ ඉන්නේ රුසියාව එක්ක යුක්‍රේනයේ ඉන්නේ යුරෝපා සංගමයේ එක්ක. එතකොට මේක අර බලල්ලත්වල යුද්ධයක් කිව්වොත් නිවැරදියි. යුරෝපය එක පැත්තකින් යුක්‍රේනය තල්ලු කරනවා රුසියාව මේ පැත්තෙන් බෙලරුසය තල්ලු කරනවා. ඉතින් මේ ඒ වගේම යුක්‍රේනය තුල වෙනම ගැටුමක් තියෙනවා යුරෝපා රුසියානු. මොකද යුක්‍රේනයේ ඔය රුසියාවට යාමද ප්‍රාන්තවල ඉන්න රුසියානු සම්භාවයක් තියෙන කණ්ඩායම් එකතු වෙලා මේ යුක්‍රේන රාජ්‍යයට එරෙහිව යුද්ධයක් ප්‍රකාශ කරලා තිනවා. ඉතින් මේ අනුව ගත්තහම මේ කලාපය ගැන අපි නිරන්තරයෙන් කතා කරලා තිනවා. මේ කලාපය කියන්නේ නැගෙනහිර යුරෝපයේ අස්ථාවර භාවය තවත් වැඩි කරන සංසිද්ධියක් විදිහට අපිට මේ බෙලරුස් සහ යුක්‍රේන් රාජ්‍ය අතර තියෙන ගැටලුව පෙන්වා දෙන්න පුළුවන්. කෙටි විරාමකින් පසු නැවතත් හමු වෙමු. රටින් රටට යන අපේ කුළුබඩු රසාකරය අපනයින කෘෂි භෝග වගවන් පිළිබඳව නවතම තරතුරු නවතම පර්යේෂණ තරතුරු අපේ එකතු කළ නිෂ්පාදන වලින් ඔබේ අතමිට සරු කරගන්න ආකාරය වෙළඳපළ තරතුරු මේ සියල්ල සමගින් අප වෙනවා ඔබ හමු වෙන්නේ ජාතික රූපවාහිනියෙන් සෑම මාසකම පළමු හා තුන්වන සෙනසුරාදා උදෑසන 7:15ට රන්මසු උයනින් आरोग्य परमालाभा उपमलाभ्याई वसविसने के आहार वेला तुलिन यहापत समाजा महाचार्य पूज्य इंदुराधारे दामरतन हिमे आहार गवेशक प्रवीण सुपवेदी दिलुक्षान दाबरे महता सहभागी वन शनिदाय द्वार सिलसुराधा उदे अठाई दे गए जाति रूपवाहिनी රටින් රටට යන අපේ කුළුබඩු රසාකරය අපනයින කෘෂි භෝග වගවන් පිළිබඳව නවතම තරතුරු නවතම පර්යේෂණ තරතුරු අපේ එකතු කළ නිෂ්පාදන වලින් ඔබේ අතමිට සරු කරගන්න ආකාරය වෙළඳපළ තරතුරු මේ සියල්ල සමගින් අප වෙනවා ඔබ හමු වෙන්නේ ජාතික රූපවාහිනියෙන් සෑම මාසකම පළමු හා තුන්වන සෙනසුරාදා උදෑසන 7:15ට රන්මසු උයනින් යුරෝපයට වීසා ලබා දීමේදී කොවිඩ් එන්නත් කරණේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා මේ පිළිබඳව නොයෙකුත් මේ රෙගුලාසි පිළිබඳව නොයෙකුත් විවේචන තිබෙනවා මේ අතරවාරයේ ඉන්දියානු ඇස්ට්‍රාසෙනිකා එන්නත පිළ නොගැනීම සම්බන්ධිනුත් නොයෙකුත් මතභේද මේ වන විට ඇති වෙලා ඕ ඇත්තටම දැන් මේක කතා වෙනවා මේ මේකට වචනයක් අන්තර්ජාතික මේ අධ්‍යයන ක්ෂේත්‍රයේදී දේශපාලන ක්ෂේත්‍රයේදී භාවිතන වැක්සින් පොලිටික්ස් වැක්සින දේශපාලනය දැන් පැහැදිලිවම යුරෝපා සංගමයේ වැක්සින දේශපාලනය යෙදෙනවා කියන චෝදනාව එල්ල වෙනවා. මොකද යුරෝපා සංගමයේ මේ වෙනකොට ඔවුන් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා වීසා ලබා දීමේදී යුරෝපයට පැමිණීමට වීසා ලබා දීමේදී එම වීසා එදුම් කරන පුද්ගලයන්ට ඒ වීසා ලැබෙන්නේ යුරෝපයේ නම් කරලා තිබෙන එන්නත් හතරක් පමණක් ගත්ත අයට පමණයි කියලා. ඒ කියන්නේ ෆයිසර් එන්නත මොඩර්නා එන්නත යුරෝපයේ නිෂ්පාදනය කරන ඇස්ට්‍රාසෙනිකා එන්නත සහ ජොන්සන් ඇන් ජොන්සන් එන්නත
එතකොට අන් කිසිදු පුද්ගලයෙකුට යුරෝපයට පැමිණීමට වීසා දෙන්නේ නැහැ කියන එක තමයි මේ වෙනකොට තියෙන්නේ. දැන් මේ සම්බන්ධයෙන් මතුවලා තියෙන දැන් කොහොමත් රුසියාව සහ චීනය තරම් හොඳ වට්ටමක නැහැනේ. ඉතින් යනුව වැක්සින් දේශපාලනේ ගුදුරුදයක් බවට රුසියාව සහ චීනය පත් වෙනවා. ඒක වෙනම කතන්දරයක්. නමුත් එතන ප්‍රශ්නේ තියෙන්නේ යුරෝපා සංගමය ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් නිර්දේශ කරලා දෙන එන්නත් පවා ප්‍රතික්ෂේප කිරීමට පෙළඹීම. ඒ කියන්නේ එතන අර ලෝක සෞඛ්‍ය සංවිධානය තමයි මේ ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීය විදිහට සැලකෙන. ඒතර ප්‍රධානීය යටපත් කරගෙන යුරෝපා සංගමේ අර ඔවුන්ගේ බටහිර බලය පෙන්වීමක් තමයි මේ එන්නත් කරන්නේ සඳහා තුල යොදාගෙන තියෙන්නේ. දැන් මේකට විවේචන එල්ලනවා ප්‍රධාන වශයෙන් ඉන්දියාව. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කරන සීරම් ආයතනයේ අnder license. ඒ කියන්නේ ප්‍රධාන ඇස්ට්‍රාසෙනිකා ආයතනයේ අනු බලපත්‍රයක් යටතේ. එතකොට ඉන්දියාව තුළ මේ කොවිෂීල්ඩ් කියලා හඳුන්වනවා. නමුත් තනි ක්‍රම ඇස්ට්‍රාසෙනිකා එන්නතම තමයි. දැන් එතකොට දැන් යුරෝපයේ බලපත්‍රයක් අනුව ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිත කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව වෙන ප්‍රශ්න මතු කරලා තිනවා. ඉන්දියාව යුරෝපා සංගමයේ සමග සාකච්ඡා ආරම්භ කරලා තිනවා. ඒක ඍජුවම ඉන්දියාවට, ඉන්දියාව කියන්නේ බටහිර කඳුරට සමීප මේ දකුණු ආසියාව බලවතා. ඒතකොට ඉන්දියාවට තෙල්ල කරපු කණේ පහරක් විදිහට මේක සලකන්න පුළුවන්. ඒකම බොරිස් ජොන්සන් අගමැතිවරයා මේ වෙනකොට සඳහන් කරනවා මේ මේ ප්‍රතිපත්ති වැරදි කියලා. මොකද දැන් බොරිස් ජොන්සන් තවදුරටත් යුරෝපා නායකයෙක් නෙවෙයි, කියන්නේ යුරෝපා සංගමයට අයත් නායකයෙක් නෙවෙයි. ඔහු ඍජුවම විවේචනය කරනවා මේ ක්‍රියාවලිය වැරදි කියලා. දැන් ඔහු සඳහන් කරනවා I want to thank මේ මේ මෙන්න මේ වගේ දෙයක් සඳහන් කරනවා. මේ on your question about Serum Institute of India and AstraZeneca vaccines, I see no reason at all why the MRHA approved vaccine should not be recognized as a part of vaccine passport, and I am very confident that will not prove to be a problem. කියන්නේ මේක කිසිසේත් මෙවැනි ක්‍රියාවක් සිදු කිරීමට අවශ්‍යතා දෙයක් නැහැ කියන එක තමයි බොරිස් ජොන්සන් අගමැතිවරයා ප්‍රකාශ කර තියෙන. අපි මේ තාමත් දර්ශනවල දකින්න ඉන්දියාවේ තත්ත්වය, ඉන්දියාව මේ සම්බන්ධව ප්‍රතිචාරය. නමුත් අපි බොරිස් ජොන්සන් අගමැතිවරයාගේ ප්‍රකාශය අපි දැක්කා. ඔහු සඳහන් කරන්නේ කිසිදු අතකින් මේ වැක්සින් දේශපාලනට මේ අපි දකින්නේ බොරිස් ජොන්සන් සහ ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මෙර්කල් අතර පැවති සාකච්ඡාව. එතකොට ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට ලොකු අර්බුදයක් නැහැ කියන එක තමයි බොරිස් ජොන්සන් පෙන්වා දෙන්නේ. ඉතින් හින්දා යුරෝපයට මේක ඍජුවම ඇන්ගෙලා මෙර්කල්ගේ මූලටම බොරිස් ජොන්සන් කියනවා. එතකොට මේ අනුව යුරෝපයට කොයිතරම් කල් ඔවුන්ගේ වැක්සින් දේශපාලනය පවත්වාගෙන යන්න පුළුවන් වෙයිද? ඔබ කිව්ව ලයිස්ට්ේ සයිනෝෆාම් එන්නත් නැහැ. සයිනෝෆාම් එන්නත් නැහැ, සයිනෝවැක් එන්නත් නැහැ, ස්පුට්නික් වී එන්නත් නැහැ. දවල මන්දිරයේ කාර්ය මණ්ඩලයේ අතර යම් ආකාරයක මතභේද ඇති වෙලා තිබෙනවා. සමහර විටක මේ දවල මන්දිරයේ කාර්ය මණ්ඩලයේ අතර ඇතිවෙනව මතභේද ලෝකයටම බලපාන්නත් පුළුවන්. ඔව්, දැන් මේක අපි ඉතාම කෙටියෙන් කතා කරමු. නමුත් දීර්ඝ කාලෙ අපේ කාල වේලාව ඉතාම අඩුයි. දැන් මේ වෙනකොට අපි ටිකක් කතා කරා වැඩිපුර මේ ඉරාකය, මේ ඇෆ්ගනිස්තානය ගැන. එහෙම ඉතින් කොහොමනත් අපි මේ දවල මන්දිරයේ ගැටුම මොකද්ද කියන එක විතරක් කතා කරලා නතර කරමු. මේ මොකද CNN වාර්තාවක් සඳහන් කරනවා මේ වෙනකොට දවල මන්දිරයේ ජනාධිපති කාර්ය මණ්ඩලය සහ උපජනාධිපති කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩලය අතර යම්කිසි ගැටුමක් නිර්මාණය වෙලා තිබෙනවා කියලා. මෙන්න මේ වගේ හෙඩ්ලයින් එකක් එහෙම සිරස්තලයක් CNN පුරේ තියෙනවා. White House goes into damage control mode after reports of dysfunction in Kamala Harris office. චෝදනාව එල්ල වෙලා තියෙන්නේ ජනාධිපති ජෝ බයිඩන් කාර්ය මණ්ඩලය කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩලයට වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා. එතෙන්දී ඔවුන් ඉදිරිපත් කරපු යම් යම් යෝජනා ප්‍රතික්ෂේප කළා තියෙනවා බවටත් මේ රාවයක් පවතිනවා. කොහොම වුණත් දැන් දෙපාර්ශවයේම ඊයේ දිනේදී මේ ඩැමේජ් කන්ට්‍රෝල් එකක්, කියන්නේ කමලා හැරිස්ගේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් සබ්‍රීනා සිං
ප්‍රකාශ කරලා තිබුණා මේ මේ වෙනකොට බයිඩන් පාලනය තුළ ආර්ථික කටයුතු පිළිබඳව තම කියන්නේ උපජනාධිපතිනියගේ කටයුතු වල මූලික අවධානයක් යොමු වෙලා තියෙනවා කියලා. ඒ වගේම දවල මන්දිර ජෝ බයිඩන්ගේ මාධ්‍ය ලේකම් ජන් පෙන්ස්කි සඳහන් කරලා තිබෙනවා උපජනාධිපතිවරයාගේ කාර්යභාරය ඉතාම වැදගත් විදිහට බයිඩන් පාලනය සලකනවා කියලා. ඉතින් කොහොම වුණත් මේක අර තිරමක් ඇතුලේ ගැටුමක් බව පැහැදිලි අපිට ඉදිරියට බලන්න පුළුවන් වේවි මේ ගැටුමේ ප්‍රතිඵල මේ කියන්නේ මේක විසඳ ගනීද නැත්නම් තවත් උග්‍ර වෙයිද ශ්‍රී ප්‍රසාද් අපි අදට සමගන්නා ආශිර්වාදයෙන් කොවිඩ් අභියෝගය හමුවේ අපි වගකීමෙන් කටයුතු කරමු අපගේ සමාජ වගකීම ඉටු කරමු